وب يوتوكاما وب وغاكيما وب اشتكران انتما كوتا بريما وانت دارويني ميني هيك باري انا كوتا اتاپايا كبيتش كاليتش ناتي كينيكو ماس كوتا ياك واغي دنگل 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 انما دكا මේ මිනිස්සයා විගහට දුවගෙන ආවා කාමරයට ගියා ගොර දොරගුළු දමා වසාගත්තා වසාගෙන දෙයයන්ට යාඥා කරනවා ස්වාමිනේ ඔබ දන දනම ඇයි අර වගේ කෙනෙකුව ඒ විදිහට මැවෙන්නට ඉඩ හැරියේ මැව්වේ ඇයි පාරේ තිබ්බේ ඇයි අතක් නැ කකුලක් නැ ඇයි එවැනි මිනිහෙක්ව මැව්වේ දෙවියන් උත්තර දෙනවා මම දන්නවා ඔහුට කකුල් දෙකක් නැහැ. ඔහුට අත් දෙකක් නැහැ. ඒත් මං ඔහුගේ අත් දෙකයි කකුල් දෙකයි නුඹට දුන්නේ ඒ මොහොතේ. ඔහුට අත් දෙකක් වෙන්න කකුල් දෙකක් වෙන්න. ප්‍රේමවන්ත දරුවෙනි මම මේ මෙහෙ කරන්ට එනකොට මම ලස්සන දෙ ලස්සන නෙමෙයි. ඒක බොහොම වේදනාත්මක අත්දැකීමක්. අත් දෙක නැති පුද්ගලෙක් කෙල්ල ගහගෙන ඉටිපන්දම් කවරේ මිනිස්සුන්ට ගිහිල්ලා දෙනවා මම මේ කියන දේ දැන් වහගෙන ඇති තාමත් පල්ලි ඉස්සරහා ඇති ඔහු දෙනවා ඉටිපන්දම ඉටිපන්දම මම දැක්කේ මිනිස්සු ගත්තේ නැහැ ඔහු මාව දුටුවෙත් නැහැ ඔහු වේදනාවෙන් මෙහෙම කියනවා මගෙන් ඉටිපන්දම් ගන්න නැත්තේ මට අත් දෙකක් කකුල් දෙකක් නැති හින්දාද ආමෙන් Thank you.
දේවතාත්ත්‍ය සියල්ල නිමා විය. ප්‍රේමවන්ත දරුවනි, සියල්ල නිමා විය කියන වචනේ වැරදි. හිබ්‍රු භාෂාවේ නැවත පරිවර්තනය එන්නට ඕන. It is accomplished. සියල්ල සම්පූර්ණයි තාත්තේ. ලාහේ ලාහේ ලාමා සබත්තේ මාව අතහරිය කියලා ජේසු මේ ටිකකට ඉස්සෙල්ලා කිව්වා. ගීතාවලියේ 22 වෙනි ගීතිකාවේ පළවෙනි පදය. එතනින් උද්දාම වෙච්ච ජේසු ඒ ගීතිකාවෙම 25 වෙනි පදය. මහා සභාවේ මාගේ තේමාව ඔබයි තාත්තේ. ඔබ කෙරෙහි මම තවත් විශ්වාස කරනවා. ප්‍රේමවන්ත දරුවනි, මේ දැන් කිව්ව වචනය 22 වෙනි ගීතිකාවේ බලයයි. 18 වෙනි ගීතිකාවෙන් ජේසුට දීපු දේව ප්‍රඥාවයි. ඒ තමයි බැරිම තැනදී වෙන්න හැයි කියන තැනදී වෙන්න සීමාවක්වත් විය හැකි බවක්වත් නොපෙනෙන තැනදී වෙන්ට පුළුවන් කියලා විශ්වාස කරන එක විතරක් නෙමෙයි සැමරීම ජේසෝ ප්‍රකාශ කරනවා. තාත්තේ සියල්ල නිමයි සම්පූර්ණයි කියලා කියනකොට Father, it is accomplished. I have done what you have told to me. I have done it. තාත්තේ මම ඒක කළා. පොඩි එකා දුවගෙන ඇවිල්ලා තාත්තගේ තුරුල්ලට පැනලා කියන තුරුල්ලේ වචනයක්, තාත්තේ එය සම්පූර්ණයි. අපි දැන් මේක තේරුම් ගන්නට උත්සාහ කරමු. ප්‍රේමවන්ත දරුවනේ, විශ්වාසයේ අත්දැකීමයි මේ. විශ්වාසයේ අත්දැකීම කියලා කියන්නේ to believe in impossible. විය නොහැකි දේ ගැන විශ්වාස කිරීමයි. ගිඩියොන් සුද්ධ ලියවිල්ල විනිශ්චකාරයාගේ පොතේ චරිතයක්. ගිඩියොන්ට කියනවා, ඊශ්‍රායෙල් සෙනග අතරින් 15,000ක් තෝරගන්න, අසිරියාවට විරුද්ධව සටන් කරන්න. 15,000ක් තෝරගන්න. උන් 15,000ක් තෝරගන්නවා. දසලක්ෂයක විතර හමුදාවකට එරෙහිව. ඊට පස්සේ දෙවි සම්විධානන් වහන්සේ ගිඩියොන්ට කියනවා, අර පෙනෙන උල්පතෙන් වතුර බොන්ට සලස්වන්ට කවුරු හරි අද්දකෙන් වතුර බොනවනම් ඒ අය යුද්ධයට සුදුසු නැහැ. 15,000න් ඒ අයව අයින් කරන්න. ඒ අයව අයින් කරනවා. ඉතුරු වෙච්ච අයගෙන් නැවත කියනවා, කවුරු හරි කටින් එන වතුර ටික තමන්ගේ මුඛයට හැරෙන්නට ඉඩ හරිනවා නම් ඒ අයත් සුදුසු නැහැ සටන් කරන්න. අයින් කරන්න ඒ අයවත්. දෙවියෝ කියනවා, කවුරු හරි දිවෙන් වැටිච්ච වතුර ටික උල්පතෙන් බල්ලෙක් වගේ ලෙව කනව දකින්නවද, අන්න ඔහුව තෝරා ගන්න. ප්‍රේමවන්ත දරුවෙනි, දිවෙන් වතුර ටික ලෙව කන්නේ අතපය කොරවිච්චාය. Those who are crippled. ඒවට යුද්ධ කරන්න බෑ. මෙන්න ඒ වගේ 300ක් ගිඩියොන් තෝරගන්නවා. අතපය නැති, කකුල් නැති, වක්කුණු කොරවුණු 300ක් එක්ක යුද්ධට යන ගිඩියොන් සතුරු හමුදාව පරාජය කරනවා. ප්‍රේමවන්ත දරුවෙනි, විශ්වාසයේ අත්දැකීම. ගිඩියොන් විශ්වාස කරනවා, සටන් කරන්නේ අපි නෙමෙයි, ඊශ්‍රායෙල් හි ශුද්ධ තැනන් වහන්සේ යෝදේවාහේ, උන්වහන්සේ සටන් කරන්නේ.
උන්වහන්සේ අප උදේශා සටන් කරන්නේ ගිඩියන්ගේ විශ්වාසය ලියලනවා. අවුරුදු 75ක් වයස ආබ්‍රහම්ට කතා කරලා කියනවා, ආබ්‍රහම් අහසේ තරු ගනින්න, පොළොවේ වැලි ගනින්න ඔබට නොහැකි අසංඛ්‍යාතයි. නුඹේ දරු පරපුර ඒ වගේ කරනවා. අවුරුදු 75ක් වෙන මේ මනුෂ්‍යයාට දරු පරපුරත්‍යා දරුවෙකුගේ සේයාවක්වත් නැහැ, එක දරුවෙක්වත් නැහැ. ප්‍රේමවන්ත දරුවෙනි, විශ්වාසය මොකද්ද? විශ්වාසය අත්දැකීම තමයි. ප්‍රේමවන්ත දරුවෙනි, දේව තාත්තට පුළුවන් ආබ්‍රහම්ට දරුවෙකු දෙන්න අවුරුදු 100 දුන්නා. ප්‍රාතිහාර්යක් නෙමෙයි ඒක, දෙයියන්ගේ පැත්තෙන් බොහොම සුළු දෙයක්. ප්‍රාතිහාර්ය තමයි වන්දයයි කිව්ව ඇයටයි ඔහුටයි දරුවෙකු ලැබෙන්ට පුළුවන් දෙන්ට පුළුවන් කියලා දේව තාත්තව විශ්වාස කිරීම. මේ පොළෝ ධාතුව එසේ වේවායි කියලා හදපු දෙවියන්ට මහලොකු දෙයක්ද රතු මුහුද පරඬැල් මුහුද වේවන්න. To dry up the Red Sea, it is not that big deal to your God and to my God. Mage deviyanta obe deviyanta mahaluku wedak nemei ratu muhuda velana eka. Wanse ese kala pratiharya mokadda? Pratiharya tamai e helichcha madagoden eha patta yanna. ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවේ ඉඳලා පොරොන්දු වෙච්ච දේශයට ගමන් කරන්න හිත හදා ගැනීම, විශ්වාස කිරීම. ජේසු කියනකොට තාත්තේ සියල්ල සම්පූර්ණයි කියලා නෙමෙරන්ට පෙර ජේසු සමරනවා. මේකට අපි හිබ්‍රු භාෂාවෙන් කියනවා සිකරෝනේ. ඒ තාත්තේ කරනවා, දේව තාත්තා එසේ කරන බව විශ්වාස කරනවා. ඔබේ ජීවිතයේ මෙන්න අත්දැකීම සුව කරන්ට බැහැයි කියන හෘද වස්තුව සුව කරන්න උන්වහන්සේට පුළුවන්. ඔබේ ශරීරයේ විෂගත වෙච්ච රුධිරය සුවපත් කරන්න ඔබට විශ්වාසය තියෙනවා නම්, ඒ ඔබ සමරනවා නම් මේ රුධිරයට පුළුවන් එසේ කරන්න. ප්‍රේමවන්ත දරුවෙනි, ඔබ ඒ විශ්වාස කරනවා නම් වෛද්‍යවරු කියනවා ඒ සුව කරන්නට බෑ, සුව කළ නොහැකි. සුව කරන්නේ කොහමද? I tell you one thing, if you believe in your God, you will be given the power of the Holy Spirit to believe that your Father is your Father forever. සදහටම ඔබගේ පියාණන් බව විශ්වාස කරන්න ඔබට බලය දෙනවා. උන්වහන්සේ ඔබව ස්පර්ශ කරනවා, ඔබගේ දනිස් පොල්කටු වලට ශක්තිය හම්බ වෙනවා. වැටුණු තැනින් නැගිටින්න ඔබ සමරනවා නම් ඒ විශ්වාසය ඔබගේ වේදනාව ඔබෙන් දුරු කරනවා. උන්වහන්සේ අපි නැගිටිමු, ඒ රුධිරේ මහිමය අත්දකින්න නැගිටිමු. අපි ගායමු කුරුසේ නැග අත් වේදා. ඇස් දෙක වසා ගන්න. වසා ගන්න දේවතාත්තගේ නිමක්න ආදරයස් කරන නෑනම් ඔබ ලැබනෑ සිත ඔබ සමරන නෑනම් ඔබ තමම පුරන්දු වනවා. ප්‍රේමවන්ත දරුවනි, එය සිදු වූ බව
සියල්ල සම්පූර්ණයි. දෙන පාප ඔබට කියනවා, මගේ දරුවනේ ඔබ මගේ නාමයෙන් ඉල්ලන යම් දෙයක් වුවද මම ඒ ඔබට දානය කරමි. ලැබුණායයි සිතන්න, විශ්වාස කරන්න. Say that it is accomplished. සරව සම්පූර්ණයි විශ්වාස කරන්න. ඔබගේ වේදනා, ඔබගේ දුක සුව කරන්න බැරි දේ වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරපු තන් දුන්වහන්සේගේ නාමයෙන් මම ඔබට පොරොන්දු වෙනවා. අද ඔබ විශ්වාස කරලා සමරනවා නම් you will be given that gift. ඔබට පිරිසිදු සුතු තැග් ලැබෙනවා, ලැබෙනවාමයි. උන්වහන්සේ ඒ ඔබට දෙනවා, දෙනවාමයි. වස්සානේ උදාවන්නට පෙර, ගස්වල දරුණන්නට පෙර, යසායා කියන පරිදි වහින්නට පෙර, පළමු ජල බිඳුව පොළව තෙමන්නට පෙර උන්වහන්සේ ඒ ඔබට දෙනවා, දෙනවාමයි. විශ්වාස කරන්න ප්‍රේමවන්ත දරුවෙනි, උන්වහන්සේ ඔබව පළගත් ලෙස ස්පර්ශ කරන සුද්ධ වූ මොහොතක්. කුරුසගත වෙච්ච ජේසුගේ කුරුසේ මරණය විශ්වාස කරන මහසිකුරාදා ඒ ලේ ගැන විශ්වාස කරලා සමරන්න. සිකරෝනේ, we make it a creative reality. අපි ඒක ක්‍රියාකාරී යථාර්ථයක් බවට පත් කරනවා. අපි අත් දෙක දිගාරෙමු, හඬන ගලා කෑ ගහලා ඒ සිදුවනයි විශ්වාස කරලා ජේසුට මෙසේ යාඥා කරමු. සිල් දෙනා අත් දෙක දිගහරින්න, සිල් දෙනා අත් දෙක දිගහරින්න. උන්වහන්සේ කුරුසෙහි සිටිනා ලෙස දෑත දිගහරින්න. අපි ගායනා කරමු. ක්‍රිස්තුතුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ගලීලයෙන් ආරම්භ කළ මහා දූත මෙහෙවර ස්වාමින් වහන්සේ දැන් අවසන් කරන්නට යනවා ජෙරුසලමෙන්. ජේසු ස්වාමින් වහන්සේ මේ ලෝකයට ආවේ සරල දහමක් අරගෙන. ඒ තමයි, මං ආවේ පියාණන් වෙතින්. දූත මෙහෙවර, මම අවසන් කරලා මම නැවතත් පියාණන් වෙතට යා යුතුයි කියලා. මෙලෙස ප්‍රේමේ, සාධාරණත්වේ, පරිත්‍යාගයේ සාමේ දහමක් එතුමා ජනතාවට කියලා දුන්නා. සත්‍ය සාධාරණත්වයේ උදෙසා තමන්ගේ ජීවිතය කැප කළා. මේ සරල දහම ඔවුන් තේරුම් ගත්තේ නැහැ. නිසි පරිදි ඒ අවබෝධ කරගන්නට ඔවුන් සමත් වුණේ නැහැ. නායක පූජකවරු